අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත බුරවි සුලිකුණාටුවේ අවධානම තව දුරටත් පවතින බවට කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු වෙඟවීම සුලිකුණාටුව අද දහවල් ශ්‍රී ලංකාවෙන් ඉවතට ශ්‍රී ලංකාවේ මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේට ආසාදිතයින් 878ක් 400කට අධික පිරිසක් කොළඹින් සමස්ත මරණ සංඛ්‍යාවත් 124 දක්වා ඉහළට කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දසදහස ඉක්මවයි රාගම රෝහලින් පැන ගිය මහර බන්ධනාගාර රැඳවියා උරුගොඩ වත්තේදී අත්අඩංගුවට මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ CID ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කරයි රුසියානු වැසියන්ට කොරෝනා එන්නත් ලබා දීමට පුටින් ගෙන් නියෝග LPL අතරතුර අෆ්‍රිඩි සහ අලාම් හදිසියේ සිය රට බලා පිටත්වයයි නැවත ඉක්මනින් පැමිණෙන බවටත් ට්විටර් පණිවිඩයක් ප්‍රථමයෙන් දේශීය පුවත් නිර්තතික බෙංගාල බුක්ක මුහුද ප්‍රදේශයේ පැවති බුරවි සුලිකුණාටුව ඊයේ රාත්‍රී 11:30 ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී දිවයිනට ඇතුල් වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර බුරවි සුලිකුණාටුව අද දහවල් වන විට ශ්‍රී ලංකාවෙන් ඉවතට යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ පසුගියදා නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පැවති බුරවි සුලිකුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින් ශ්‍රී ලංකා ගොඩබිම වෙත ඇතුළු වුණා. මෙම සුලිකුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර 90 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේ වන විට ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ සමග ඉදිරිපැය කිහිපය තුළ සුලිකුණාටුවේ බලපෑම ක්‍රමෙන් අඩු වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ ඊයේ දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවල බුරවි සුලිකුණාටුවේ බලපෑම එල්ල වී තිබූ ආකාරයයි. Thank you.
මුලදී ප්‍රදේශයෙන් මෙම තත්ත්වය ආරම්භ වී තිබෙනවා. නමුත් මේ වෙන විට විශාල හානි වාර්තා වෙන්නේ නැහැ. ගස්සතු කඩා වැටීම් වැනි සිද්ධි කිහිපයක් හැරුණු විට තදබල හානියක් ශ්‍රී ලංකාව තුළ අපිට වාර්තා වෙල නැ නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කළ තිබෙනවා. කෙසේ වෙතත් මෙම සුලිකු නඩු තත්ත්වයේ බලපෑම විශේෂම වර්ෂා සහිත තත්ත්වයන් සහ තද සුළං සහිත තත්ත්වයන් තවමත් සමහර ප්‍රදේශවල උතුරු පළාතේ යම් ප්‍රදේශවල පවතින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ගෙන හැකි උපරිම ක්‍රියාමාර්ගයන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා සිළුමු දෙනා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු වෙලා පවතිනවා. ඉතින් දීවර කටයුතු වල තවමත් නොයදෙන ලෙස අපි සිළුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂම නාවික ප්‍රචාවටත් අපි ඒ තත්ත්වයන් වාර්තා කළා තිබෙනවා. ඉතින් අපගේ හදිසි මෙහෙම මැදිරිය 1.17 දුරකථන මැදිරිය 24 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් 1.17 දුරකථන අංකය සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. එසේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබර්ගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දල රළු විය හැකි බැවින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉදිරිපැය 24 තුලද තවදුරටත් දීවර සහ නාවුක කටයුතු වල නොයදෙන් ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. සෙසු මුහුදු ප්‍රදේශවලද දීවර සහ නාවුක කටයුතු වල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරත දක්වා හමන අතර එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 පමණ දක්වා වැඩි විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර 80 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ. දැනට දිවයින තුල මේ සුලිකුණාට තත්ත්වය ඉදිරි කාලයේ කියන්නේ උදේ කාලයේ බොහෝ විට දහවල් වෙනකොට දිවයිනින් බැහැරව අරාබි මුහුර්තීරයට ඇතුළු වෙන තත්ත්වයක් තමයි දැනට ස්ථා තියෙන්නේ අපේ විශ්ලේෂණවල. කෙසේ නමුත් මේ අවස්ථාවේදී බොහෝ විට පුත්තලම සිට පුනරීන් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුර්තීරයේ තියෙන රළ ඉහළ යෑම තත්ත්වයන් සහ මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වෙන අවස්ථාන් තියෙන හැකියාවක් තියෙනවා. අනික් කාරණේ තමයි මේ තත්ත්වයේ හේතු කොටගෙන දැන් දිවයින තුල තියෙන කාලගුණික තත්ත්වය වර්ෂාපතනයේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අපි තවදුරටත් උතුරු අර්ධයේ තුල තියෙන පළාත්වල විශේෂයෙන්ම අහස වලාකුළුෙන් බරව තියෙන හැකියාවක් තියෙනවා. සුළං තත්ත්වයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ අතර බුරවි සොලිකුණාටුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනයේ ත්‍රිකුණාමලයේ මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණක් දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක පිළිවෙලින් මේ වන විට යාපනයේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක් පුද්ගලීන් 522ක් කිල්නොච්චේ දිස්ත්‍රික්කයේ පවුල් 628ක් පුද්ගලීන් 1949ක් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 324ක් පුද්ගලයන් 1114ක් සම්මුලිතව දිස්ත්‍රික්කයේ පවුල් 123ක් පුද්ගලයන් 422ක් යන ආදී වශයෙන් එම දිස්ත්‍රික්ක සියල්ලන්ගේම පවුල් 1009ක් පුද්ගලයන් 407ක් හත්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර තියෙනවා. අවද යාපනයේ මුලතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පවුල් 552ක් පුද්ගලයන් 1904ක් මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. පූර්ණ නිවාසහාන 15ක් සාර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. දැන් මන්නාරමේ 1258ක් පැමිණි දැනට ඩිස්ප්ලේස් වෙලා තියෙනවා. බෝටු මේ ඩැමේජ් වෙලා තියෙනවා. පහා මේ ගැන ශ්‍රේල බල්ලා ඒ සියලු දෙනාට හරිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ ආසාදිතින් 878ක් ලෙසයි. මේ අතර ඊයේ දින කොවිඩ් මරණ දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර හලාවත ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු දවනවා. මෙම මරණ දෙකම සිදු වී තිබුණේ නොවැම්බර් මාස 30වනදා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වී ඇති මරණකරණ 124ක් දක්වා ඉහළ ගියා.
COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමග මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා. එම සංඛ්‍යාව 878ක්. එම පුද්ගලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 402ක්. එසේම ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 188 දෙනෙකු සහ කලුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 106ක් වාර්තා වුණා. ඉන්පුත් කලින් 98 දෙනෙකුම වාර්තා වූයේ අටලුගම ප්‍රදේශයෙන්. දෙවන කොවිඩ් රැල්ලේ ආරම්භ සිට මේ දක්වා කාලය තුල කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ගණන දසදහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 4 වනදා සිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන සටහන් වන්නේ 10140ක් ලෙසයි. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25410ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඉන්පුත් කලින් 18304 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 6982 දෙනෙකු පමණයි. මහර බන්ධනාගාරයේ ඇතු වූ ගැටුමින් තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමේ සිටියදී ඊයේ රාත්‍රියේදී පලා ගිය රැඳවියා අද පෙරවරුවේ යලි අත්අඩංගුවට ගෙන තිබෙනවා. महर बंदनागारे अतिव गेटुमीन तुवाल लबा उतुरु कोलंब शिक्षण रोहले नेवासिकव प्रतिकार लब मीन सिटी रेंदवियेकु ये रात्रिये में रोहलेन पला गोस्तिबुना अदाल रेंदविया सोया सिदुकल विमर्शन वलिन अनुदुरुव अद उदैसन ओरुगोडवत्त प्रदेशेदी एम रेंदविया अत्तडंगुवट गेनीमट आरक्षकांश समत्वे तिबेनवा उतुरु कोलंब शिक्षण रोहलट एतुलत कल तुवाल लबू रेंदवियान अतरेन 20कट आसन्न संख्यावक तवमत रोहले नेवासिकव प्रतिकार लबन बवाय उतुरु कोलंब शिक्षण रोहले अध्यक्ष वैद्य शेल्टन पेरेरा महता සඳහන් කළේ පසුගිය 29 වනදා මහර බන්ධනාගාර පරිශ්‍රය තුල ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්වයට මැදි වූ රැඳවියන් 11 දෙනෙක් මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද ඇතුළුව තුවාල ලැබූ සංඛ්‍යාව 108ක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක්ද මේවන විට ආරම්භ කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 1 වනදා ආරම්භ එම විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද මෙලෙස අදහස් පළ प्रकाश 26ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් විසින් සටහන් කරනු ලැබුවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනවා. කැරැල්ල ඇති වුණේ කුමන ආකාරයටද? එයට හේතු කාරණා මොනවාද? එවගේම මේ සිද්ධියේදී යම් කෙනෙක් ඔවුන්ට අනුබල දුන්නාද, කුමන්ත්‍රණයක් නිර්මාණය කරාද, පෙළඹවීමක් සිදු කළාද යන කාරණා සම්බන්ධව විමර්ශන සිදු කරනු ලබනවා. ලේකණාගාරය, ගබඩාව, මුළුතැන්ගය, බන්ධනාගාර අධිකාරී, සහකාර අධිකාරී, ප්‍රධාන ජේලර් සහ අනිත් අයගේ කාර්යාල මේ සියල්ල විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලාභ හානි කිරීම සිදු කළ පිරිස කවුද, සමස්ත අලාභය කොපමණද, මේ සියල්ල සම්බන්ධයෙන් මේ විමර්ශනයේදී සලකා බැලීමට තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි. විවාදයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට මෙන්ම මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. කොරෝනා හැරුණම බෝන් නොවන රෝග පිළිබඳ තමයි අපිට අභියෝගය තියෙන්නේ. ඒකෙත් ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි පානීය ජලයේ බැර ලෝහ කැඩ්මියම් මර්කරි ලෙඩ් තා නරක රටය තියෙන මේ පහනේ තියෙන මේ CFL මම බැලුවා අනිත් පහන් වල නම් CFLද කියලා මට හිතා ගන්න බෑ. එක CFL බල්බ් එක තියෙන රසදිය ප්‍රමාණය ඇති වතුර ලීටර 6000ක් වකුගඩුව ආබාධ ඇති වෙන මට්ටම දක්වා දූෂණය වෙන්නේ. ජල සම්පාදනයේ සාමාන්‍ය ජල යෝජනා ක්‍රම වල වතුර ප්‍රමිතිය තියෙනවා. ප්‍රජා ජල ප්‍රමිතිය අඩුයි සමහර තැන් වල. හැමතැනම නෙමෙයි. ජල සම්පාදනයේ සමහර වතුර වල ප්‍රමිතිය අඩුයි විශේෂයෙන්ම මේ බැර ලෝහ විමර්ශනය කරන රටේම ජල සම්පාදන ව්‍යාපෘති වලට නැහැ පරීක්ෂණාගාර සහ උපකරණ කට්ටල. අවුරුද්දකට මං හිතන්නේ ත්‍රිලියනයක් වගේ ජල සම්පාදනය වෙනුවෙන් වෙන් කරන මොහොතක මේ මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම වෙනුවෙන් වෙන් කරන ගමන් ඔබතුමාට පුළුවන්කමක් තියනවද ගරු ඇමතුමා? හැම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක
පරීක්ෂණාගාරයක්වත් ඒ සම්බන්ධයෙන් ඉති කරලා ජලයේ ගුණාත්මක භාවය ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රමවල විශේෂණුත් අනිත් ජල සම්පාදන යෝජනා ක්‍රමවලත් ඇති කරන්න ක්‍රමවේදයක් ඇති කරා. සැබවින්ම ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රියාත්මක කරන මධ්‍ය පරිමාණ මහා පරිමාණ සියලු ජල යෝජනා ක්‍රමවල ඉතාමත්ම නවීන පිරිපහදු ක්‍රම අපි අනුගමනය කිරීම නිසා සියලුම අපද්‍රව්‍ය බැරළුව ඇතුළත්ව ඉවත් කරමින් තමයි ජලය සැපෙන්නේ. නමුත් ප්‍රජා ජල ව්‍යාපෘති වල පසුගිය කාලයේ ඔබතුමා දන්නා විදිහට පිරිපහදු ක්‍රම තිබුණේ නැහැ. දැන් මේ සෑම ප්‍රජා ජල ව්‍යාපෘතියකටම කුඩා ප්‍රමාණයේ පිරිපහදු යන්ත්‍රණයක් සවිකිරීම අපේ වැඩපිළිවෙලට ඇතුළත්. ඉදිරි අවුරුදු 4 යනකොට පිරිපහදු කරපු ජලය තමයි සෑම වර්ගයකම ජල සම්පාදනයේ යටතේ පාරිභෝගිකයන්ට ලැබෙන්නේ. ඒ ගැන සාතික වෙන්න. මහර බන්ධනාගාරය තුල රැඳවියන් 2891ක් රඳවා සිටින ලදී. ඉන් 2059ක් රක්ෂිත බන්ධනාගාර රැඳවියන් වන අතර 732ක් දඬුවම් නියම වූ රැඳවියන් මට ලැබී තිබෙන තොරතුරු අනුව අද දින එම කමිටුවේ සමාජිකයන් මහර බන්ධනාගාරය නිරීක්ෂණය කිරීම සඳහා යාමට නියමිතයි. පත් කරන ලද විමර්ශන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ 11500ක් පමණ මේ වන විට සිදු කර ඇත. ක්ෂණික ප්‍රතිජේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදු කිරීමටද ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂණ ඇන්ටිබොඩි ටෙස්ට් සිදු කිරීමටද තීරණය කර ඇත. සභාවේ ප්‍රකාශ වුණා මේ මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කරයි කියලා. සමහරෙක් කිව්වා රිවර්ස් කියන පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාවෙන් මේ සිදුවීම සිදු වුණයි කියලා. ඒ වගේම කිව්වා මේ ජාත්‍යන්තර වශයෙන් අපේ රට අපකීර්තියට පත් කරන ව්‍යායාමයක් කියලා. මේ පරිපාලනයේ බරපතල අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා. මේ රඳවියන් ඉල්ලලා තිබෙන්නේ වෙන මොනවත් නෙවෙයි PCR පරීක්ෂණ හරහා තමන්ගේ කෝවිඩ් තත්ත්වය පරීක්ෂා කරන්නට. රැඳවියන්ගේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත්මගේ සමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට රැඳවියන් ටික යවලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ පොකුර නිර්මාණය වුණේ. විපක්ෂ නායකතුමා කිව්වා මේ අර මහරට අනුයුක්ත වෙලා හිටපු වෛද්‍ය නිලධාරී වියත්මගේ කියලා ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත්මගේ සමාජිකයෙක් නෙවෙයි. ඔබතුමා හොයලා බලන්න. ආලිමේන්තුව අවස්ථාවක් කරගන්න එපා. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රේ ක්‍රියාත්මක කරන මේ වගේ අවස්ථාවක. ගරු විපක්ෂ නායකතුමා බැලුවා වියත්මකටත් ගහන්න. ඊළඟ වියත්මකටත් ඇදලා ගත්තා. මේක න සම්පූර්ණ පරීක්ෂණයක් කරන රජය. මම හිරේ හිට පුද්ගලෙක්. මේ දවස් ටිකගෙන කම කතා කිව්වේ නැහැ. ඔය ඉන්න ගාන ගැන හැම මම හිටපු කාමරේ හිටියා 51ක්. කොන්සේක මහත්තයත් හිටියා හිරේ. ඊළඟ රිමාන්ඩ් බාරේට පත් වුණාම එක කාමරයක හිටියේ 25 දෙනෙක්. ඒකේ බුදිය ගන්න පුළුවන් හරහට විතරයි. මේ කෑගල්ල ඉද්දී 225ක් හිටියා 50ක් දාන්න පුළුවන් කාමරයක. සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලේ කාලේ එක හිරගයක් හැදුවේ නැහැ. පවුගේ අවුදු පහේ තමුණ්ණාංශේලා. එක හිරගෙදර වැසිකිළියක් හදපු නැති ආණ්ඩුව. මේ හිරකාරයෝ ගැන කතා කරන්නේ. ඒ නිසා තමුණ්ණාංශේලා හැදුවේ ඒ කාලේ උසාවිය හදලා ඉවරලා හිරේ දාන එක මිසක් සිරකාරයෝ ගැන ඔබතුමාලා බැලුවේ නැහැ. මහරෙක ගැන අපි රජයක් හැදිලා අපි හොයනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ අපේ කාලවකවානුව තුල ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදිකරන එක. ඉරකේවල් හදන එක නෙමෙයි අපේ අරමුණ උනේ පාසල් ඉදි කරලා තියෙන හිරකේවල් ටික වහලා හිරකේවල් වලට යන පුද්ගලින් ප්‍රමාණය අවම කරන්න. මාතලේ මහනගර සභාවේ නගර අධිපති ධූරය දරූ දල්ජිත් අලුවිහාරයේ මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා එම දුරෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්‍යු ගමගේ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ අනුව මාතලේ මහනගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීමට සහ එහි බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මාතලේ මහනගර සභාවේ දැනට උපනගරාධිපති ලෙස කටයුතු කරන සඳනම් ප්‍රකාශ් මහතාව පත් කර තිබෙනවා. වසර ගණනාවක සිට වසා තමා තිබුණු පාසලක් පිළිබඳව කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පාසලක ඇරඹීම සිරගෙවල් දහසකට දොරගුළු දැමීමක්. කුරුණෑගල අධ්‍යාපන කොට්ටාසේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ගොඩගම මංගල විද්‍යාලය වසර ගණනාවක සිට වසා තැබීම හේතුවෙන් ප්‍රදේශීය දරුවන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. අබලන් වූ පාසල් ගොඩනැගිල්ල විවිධ අපචාර සිදු කරන පුද්ගලයින්ට තෝතැන්නක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
පාසල ඇරඹු කාලේ 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇති නමුත් ක්‍රමක්‍රමයෙන් පන්ති සංඛ්‍යාව අඩු වී ප්‍රාථමික විදුහලක් බවට පත්ව වසර කිහිපයකට පෙර පාසල සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා මේ වන විට පාසල් භූමියේ පිහිටි ලිඳෙහි සවිකර තිබූ වතුර මෝටරයද අඩි 30ක පමණ උසකින් තනවා තිබූ ජල ටැංකියද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ පාසල ඉදිරිපිට පාසලීම කොටසක තිබූ ළමා උයනේ ක්‍රීඩා භාණ්ඩද විවිධ පුද්ගලයන් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා අක්කර 4හමාරක පමණ භූමි ප්‍රමාණයක් හිමි ගොඩගම මංගල විද්‍යාලයේ පිහිටි ගුරු නිවාසයේද මුළුමනින්ම කැඩී බිඳි විනාශ වී ගොස් තිබූ ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නැවත මෙම පාසල සංවර්ධනය කර සිසු අයිතියට පත්කරන ලෙස හෝ වෙනත් අර්ථවත් කාර්යයක් සඳහා මෙම භූමිය යොදවන ලෙසටයි මේ මීට සුළු මොහොතකට පෙර අප වෙත ලැබුණු විශේෂ පුවතක් අත්නපුතු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බොහෝ විට එළඹෙන මාර්තු මාස පැවැත්වීමට බලපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතා පවසනවා. ඒ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පුවත නැවතත් අත්නපුතු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බොහෝ විට එළඹෙන මාර්තු මාස පැවැත්වීමට බලපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතා පවසනවා. ඒ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් කෙටි විරාමයක් දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙතයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු හදිසියේ සිය රටවලට ගොස් තිබෙනවා මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පස්වගේ පැවැත්වීමට නියමිතයි ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන පාකිස්තානයේ හිටපු නායකයෙකු ෂයිඩ් අෆ්රිඩි සහ ඇෆ්ගනිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක අෆ්ටර් අලම් හදිසි සිය මව් රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා. ට්විටර් පණිවිඩයක් තබමින් ගෝල්ඩ් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ නායක ෂයිඩ් අෆ්රිඩි සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණයක් හේතුවෙන් තමා සිය රට බලා පිටත් වූ බවත් එම කාර්ය අවසන් වූ වහාම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණීමට අපේක්ෂා කරන බවත් එහි සඳහන්. දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන අෆ්ටාෆ් අලම්ද පෞද්ගලික හේතුවක් මත සිය රට බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද දින ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරඟය අද පසුර 3:30ට හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එය ගෝල් ග්ලැඩියටර්ස් සහ ජෆ්න ස්ටැලියන්ස් අතර පැවැත්වෙනවා. සයිඩ් අෆ්රිඩි සිය රට බලා පිටත්වීමත් සමග ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ නායකත්වය උපනායක බානුක රාජපක්ෂ විසින් බිහිවනු ඇති. දෙවන තරඟය අද රාත්‍රී 8ට දඹුල්ල වයිකින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ ජෆ්න ස්ටැලියන්ස් කණ්ඩායමයි. ඔවුන් බුහුණු දුන් තරඟ තුනම ජයග්‍රහණය කර තිබෙනවා. දෙවන ස්ථානය දිනාගත් කොලඹ කිංග්ස් කණ්ඩායම තරඟ තුනින් තරඟ දෙකක් ජයග්‍රහණය කර ඇති අතර තුන්වන ස්ථානය දිනාගෙන සිටින දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරඟ හතරකින් එක් තරඟයක් ජයග්‍රහණය කර සිවුන ස්ථානයේ පසුබන අතර ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම මෙතෙක් කිසිදු තරඟයක් ජයග්‍රහණය ලැබීමට සමත් වී නැහැ. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරඟ දෙක සහ අවසන් තරඟයේ ඇතුළු තවත් තරඟ 13ක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත බහුමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.